නව අමාත්‍ය මණ්ඩලය දිවුරුන් දෙන්නේ කවද්ද? මම හිතන්නේ ඒක අතිගරු ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මම හිතනවා නොදුරු දිනයකදී තව ඇමතුරු කීප දෙනෙක් මේකට ඒකරාශි වෙන්න නියමිතව තියෙනවා. ඒක මට හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. මේ දිනවල ජනාධිපතිතුමා බැහැර වෙලා, ඒ වගේම තව ඇවිල්ලා තික්මනින්ම ජපානයට වගේ යන්න බලාපොරොත්තු ඉන්නවා. එනිසා ඒ ගිහිල්ලා ඇවිල්ලා මේ කාරණේ ඉස්තෝයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමා ජපාන සංචාරයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙනවා කියලාද ඔබතුමා කියන්නේ? නැහැ, මට හරියට මේක කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ජනාධිපතිතුමා ප්‍රකාශ කරා යම් තොරතුරක් මත ඒක කරන්නේ නැත්තේ. එහෙම තොරතුරක් තියෙනවද ඔබතුමන්ලට? අපි දැනුවත් කළා නැහැ. මම විශ්වාස කරනවා කියලා මගේ විශ්වාසය. හරි, ඒ වගේම දැන් හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට ඒ රාජ්‍ය අමාත්‍ය ධූරම ලබා දෙනවා අපි දැක්කා. දැන් අමාත්‍යවරුන්ටත් හිටපු අයට මේ තරතුරු දෙවිද එහෙම දුන්නොත් ඒක හොඳයිද? මොකද්ද පොදු ජන පෙරමුණේ මතය? නෑ, දැන් අපි දන්නවා අපිට පහුගිය කාලේ මේ අත්දැකීම තමයි විශාල වශයෙන් තියෙන්න ඕනේ. ඒ අත්දැකීම් වලට මුහුණ දෙන අය විදිහට මම හිතන්නේ මේ දැන් ඔය පත් කරන් ඉන්න ඇමතිවරු අමාත්‍යංශ ගණනාවක හිටපු අය, පරිණතය. එනිසා ඒ ඇමතිකම් සාර්ථක කරගන්න, ඒවා නිසි කළමනාකරණය කරගන්න හැකියාව තියෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ ඒ අයටම ඒ ඇමතිකම් දීමත් එක්ක. හැබැයි ජනතාව අරගලය හරහා ඒක ප්‍රතික්ෂේප කරානේ, හිටපු අය ප්‍රතික්ෂේප කරානේ. දැන් ඒ නිසානේ හිටපු ජනාධිපතිතුමන්ටත් ඉවත් වෙන්න සිද්ධ වුණේ. හැබැයි ඒ හිටපු අමාත්‍ය මණ්ඩලය නැවත වතාවක් පත් කරනවා. එතකොට මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? නේ, අරගලෙන් අපිට ගොඩක් දේ කිව්ව පැහැදිලි වුණා වගේම අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ අරගලය දැන් ඒක මේ රටේ ඉන්න ජනතාවගෙන් පොඩි ප්‍රමාණයක, නැත්තම් 100ට ගාන ගත්තොත් බොහොම පොඩි ප්‍රමාණයක මතයක්. හැබැයි මේක සමස්ත ජනතාවගේ මතය නෙමෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. දැන් ඔබතුමාලා පක්ෂයක් විදියට මොකක්ද ඉදිරි ක්‍රියාමාර්ගය? දැන් තවමත් ඔබතුමාලාට හරියට සභාපති කෙනෙක් නැහැ. හැබැයි ඊයේ ලේකම්තුමා නම් කිව්වේ තාම GLPRS මහත්මයා සභාපති කියලා. හැබැයි එතුමා ඉන්නේ දැන් වෙන තැනක. ඔබතුමාලාගේ මොකද්ද පක්ෂයේ ඉදිරි ගමන? නෑ, අපි පක්ෂයක් විදියට තාමත් ඉතාම ශක්තිමත් මේ රටේ ප්‍රධානම පක්ෂ විදියට තාමත් අපි කටයුතු කරනවා. මම හිතන්නේ පක්ෂයේ දුර්වල වීමක් වෙලා නැහැ. මේ ඒ වෙලාවේ අධ්‍යක්ෂීම් අඩු අතිගරු ජනාධිපතිතුමා හිටපු එතුමා තමයි මේ සියලු දෙනාට අයින් වෙන්න කියලා මේ කාර්යභාරය කිරීම. මම විශ්වාස කරනවා ඒ වෙලාවෙත් කිසිම කෙනෙක් අයින් නොවී ඒ මේ රටේ තියෙන නීති රීති, මේ රටේ තියෙන ඒ සියලු දේ ප්‍රයෝජනට ගත්තා නම් මම හිතනවා මෙහෙම තත්ත්වයක් උදා වෙන්නේ අපිට කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ගත්තාම අතීතේ ගත්තත් මේ අපි ඒ අත්දැකීම් තියෙනවා මේ අපේ රටේ මේක විතරක් නෙමෙයි මීට වැඩිය දරුණු අවස්ථාවට මුහුණ දුන්න රජවල් තිබුණා. ඒ රජවල් ඉතාම හොඳින් ඒවා පාලනය කරගෙන මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගෙන අපි දිරුන් දීලා තියෙන ඒ සියලු දේ ආරක්ෂා කරගෙන කටයුතු කරුවා කියන එක තමයි මට පැහැදිලි කරන්න.